श्रीलंका पार्लिमेंटे पोहट्टुव नियोजने करने पार्लिमेंट मंत्री वरु पनस्ते ने वराय अधिकारी नरमीम संधा वराय थोड़े पिवसिया में संबंधे विशाल व्यापारक में संधा ये दौलत के बिना में भी दौलत तमाई अद में मासागर चल खेलवान ने हेतु पाते को उन्हें विशेष इंग आपी दानवा मेरठे जनताव मेवन विटे දැවැන්ත පීඩාවකට ලක් වෙලා තිබෙනවා වේලක් කෑවොත් වේලක් ඊළඟ වේල කන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට අද මේ රටේ ජනතාව මුහුණ දීලා තියෙනවා තමන්ගේ දරුවට කිරිපිටි පැකට්ටුවක් අරගෙන කිරි වීදුරුවක් දෙන්නේ කොහොමද කියන ගැටලුවට අද මුහුණ දෙලා තියෙනවා ඔවුන්ගේ මන්ද පෝෂණය පිළිබඳ ගැටලුවට මේ රටේ බොහෝ ජනතාව මුහුණ දීලා තියෙනවා අනිත් පැත්තෙන් ගත්තම පස්සේ තමන්ගේ දරුවෝ ඉස්කෝලේ යවාගන්නේ කොහොමද පාසල් පෙළ පාසල් පොත්තික අභ්‍යාස පොත්තික අරන් දෙන්නේ කොහොමද කියන ගැටලුවට මේ රටේ පවුල් වලින් විශාල පවුල් ප්‍රමාණයක් මුහුණ දීලා ඉන්න ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම දරුවෝ බොහෝ ප්‍රමාණයක් මේ පාසල් උපකරණ ගන්න බැරුව, නිල ඇඳුම් ගන්න බැරුව, පාසල් වල ගාස්තු ගෙවා ගන්න බැරුව, පාසල් වෑන් රථවල ගාස්තු ගෙවා ගන්න බැරුව පාසල් ජීවිතය හැර යන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒක මහා ඛේදවාචකයක්. මෙන්න මේ සියල්ලට සියල්ල කරමින් මේ රට බංකොලොත් කරපු මේ පාලකයෝ පාලකයන්ට සැප ලබා දෙන්න බජව් දාන්න සතුටු වෙන්න අවස්ථාවක් ඊයේ උදා කරලා දීලා තිබුණා ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුලේ විශේෂයෙන්ම මේ රටේ ජනතාව තුන් වේල කන්න බැරුව තමුගේ දරුවෝ ඉස්කෝලේ යවා ගන්න බැරුව විදුලි බිල දෙවා ගන්න බැරුව අන්ත අසරණ තත්ත්වෙන් පත් වෙලා තියෙන වෙලාවක ඒ තත්ත්වයට ඇද දාපු මන්ත්‍රීවරු 50ක් කෝටි මන්ත්‍රීවරු 50ක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ හවස 6:45 පැයට පමණ කොළඹරායේ වරායට අයිති හංසකාවා යාත්‍රාව සහ දීකෝලා යාත්‍රාව උපයෝග කර ගනිමින් පැය 3ක සංචාරයක් නිරත වුණා. මේ වෙලේ කෝටි ගානක මුදලක් ඔවුන් වැය කරලා තිබෙනවා. ඒ මුදල් ආවේ කොහෙන්ද කියලා අපි දන්නේ නැහැ. ඒක හොයන්න ඕන. එතකොට මේ සංචාරයේ ඇතුළේදී මේ මන්ත්‍රීවරු 50 වෙනුවෙන් සංගීත සංදර්ශන විවිධාකාරයේ විස්කිද බැන්ඩිද සියලු පහසුකම් සහිතව ආහාර ලැබුවේ සියලු පහසුකම් සහිතව තමයි මේ කටයුත්ත ඊයේ සිද්ධ වුණේ. මේක මේ යාත්‍රාවල ගමන් කළ හැකිව තිබෙන්නේ මේ යාත්‍රා තිබෙන්නේ වරායේ වැලිපිරුණම් පස්සේ මඩපිරුණම් පස්සේ ඒවා ඉවත් කරන යාත්‍රා. මේව මගේ යාත්‍රා නෙමෙයි. නමුත් මේ යාත්‍රා උපයෝග කරගෙන විශේෂයෙන් ප්‍රේමරාජ ජයසේකර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත තමයි මේ සංචාරය සූදානම් කළ තිබුණේ. ඒ වෙනුවෙන් මේ යාත්‍රාවක ගමන් කළ හැකිව තියෙන ඒ කියන්නේ යාත්‍රාවේ සේවක ප්‍රමාණය 26.70ක් පමණ මේ යාත්‍රාවල ගමන් කළා තිබෙනවා. ඉතින් මේක ඉතාම බරපතල කාරණයක්. මේ සඳහා මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාට අමතරව පවිත්‍රාදේවි වඤ්ඤාරච්චි ඊළඟට ගත්තට පස්සේ මහින්දානන්ද අනුගමගේ සනත් නිසාන්ත ආදි වශයෙන් මේ පාර්ලිමේන්තුවේ හැමදාම මේ රට විනාශ කරන වගකීම් පිරිසක් තමයි මෙතනට සම්බන්ධ වෙලා තිබුණේ. ඒ නිසා මේ ඛේදවාචකය ඉතාම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. රටේ ජනතාව දුකෙන් ඉන්නකොට බඩගින්න ඉන්නකොට ඒ තත්ත්වයට පත් කරපු පිරිස ඇවිල්ලා වරාය සම්පත් පාවිච්චි කරගනිමින් රටේ මහජනතාව සතු දේපල පාවිච්චි කරගනිමින් ඔවුන් සුඛ විහරණය කරනවා, බජව් දානවා, පාටි දානවා, සැප ගන්නවා. ඉතින් මේක ඉතාම බරපතල කාරණයක්. මේ තියෙන්නේ විශේෂයෙන්ම වරාය ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ඊට අදාළ අනුමැතිය ඉල්ලා සිටමින් වරාය නිලධාරීන් චන්දවලා පවත්වපු සාකච්ඡාවට අදාළ කාරණේ. ඒ වගේම මම ඔබට පෙන්නන්නම් ඊයේ දවසේ ඒ සාදයේ පැවසුච්ච අවස්ථාවේ මේ සාදය ක්‍රියාත්මක වුණේ හංසකාව යාත්‍රාවේ. මේ දින්නේ ඒ සාදයට අදාළ රූපරාම ඊද දර්ශන මෙතන පවිත්‍රාදේවි වඤ්ඤාරච්චි මහින්ද රාජපක්ෂ ඇතුළු විනෝද විමින් සතුටු විමින් සංගීතය විඳිමින් සංගීතයේ විනිවිද තමයි මේ පිරිස බජා මේ මහජනතාවගේ මුදල් තමයි නාස්ති කරමින් මෙය සපගන්නේ රටේ ජනතාවට කන්න
කන්න බොන්න විදිහක් නැතුව ලයිට් බිල ගෙවා ගන්න විදිහක් නැතුව ඉන්න වෙලාවක ජනතාවක තමන්ගේ දරුවෝ පාසල් යවා ගන්න බැරි වෙලාවක තමයි ඒ තත්ත්වයට ඇද දාපු පාලකයෝ වරාය සම්පත් පාවිච්චි කරමින් මේ මේ තත්ත්වයට පත් කරගෙන තියෙන්නේ. ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියනවා මෙන්න මේ පාලකයෝ අද ඔබලාව අසරණ තත්ත්වයට පත් කරලා තිබෙනවා. ඔබලාව ඔබලාට ජීවත් වෙන බැරි තත්ත්වෙ මේ රට ඇද දාලා තියෙන මේ පාලකයෝ තමුන්ගේ සුඛ විහරණය සඳහා පාටි දානවා බජව් දානවා වරාය සම්පත් යොදා ගනිමින් මේ සඳහා කෝටි ගානක් මුදල් යොදා ගනිමින් තියෙනවා. විශේෂයෙන් අපි කියන්න ඕන වරාය අධිකාරියේ අමාත්‍යවරයාට සභාපතිවරයාට විශේෂයෙන් වරාය සේවකයන්ට වසරකට වරක් හැම ජනවාරි පළවෙනිදාම වරාය සේවකයන්ගේ දරුවන්ට ඥාතීන්ට වරාය නැරඹීමට අවස්ථාවක් සලසලා දුන්නා. ඒ අවස්ථාව මේ පහුගිය ජනවාරි මාසෙත් වරාය සභාපතිතුමාගේ අසලින් තු ලබා දීලා තියෙනවා. ඒ ලබා දීපුල මේක පැහැදිලිව මෙන්න මෙහෙම කාරණාවක් කියනවා. වරාය නැරඹීම සඳහා ප්‍රවාහන සේවයක්ද සංවිධානය කර ඇති අතර ඔබ සමග පැමිණෙන පවුලේ සමාජික සමාජිකාවන් මෙහෙම අංගණයේ ගමන් කිරීමෙන් වැන්ටි දොඹකර ට්‍රාන්ස්ෆර් දොඹකරවල හා තාක්ෂාත්තාවල නැගීමෙන් වැළකී සිටි යුතු බව ධර්මා සිටිමි. ඒ කියන්නේ වරාය සේවකයන්ගේ දරුවෙකුටවත් මේ යාත්‍රාවකට යන්න ඉඩක් නැහැ. එහෙම තියෙන වටපිටාවක තමයි මේ අධිආරක්ෂිත කලාපයක් කළ මේ ප්‍රදේශයේ මේ නෞකාදුරුණ ප්‍රදේශයේ කිසිවෙකුට ඇතුල් වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා අංශයේ සම්පූර්ණ ආරක්ෂාව සහිත පොලිසියේ නාවික හමුදාවේ ආරක්ෂාව සහිත තමයි මේ ප්‍රදේශයේ ඊයේ දින මේ කටයුතු සඳහා යොදවලු තිබුණේ. ඉතින් මේක ඉතාම බරපතල කාරණයක්. වරාය සේවකයෙකුටවත් මේ අවස්ථාවට ඉඩ නොදෙන මේ පාලකයෝ ඔවුන්ගේ සුඛ විහරණය සඳහා වරාය සම්පත් භාවිත කරලා තිබෙනවා. ඒ නිසා අපි කියන්නේ මේ පිළිබඳව රජයේ පැත්තෙන් විධිමත් සොයා බැලීමක් කළා මහ ජනතාවට රටට ඉදිරියව කරන්න ඕන මේ සාදේ සඳහා කොපමණ මුදලක් වැය කරලා තිබෙනවද? අපි හිතනවා මේ සඳහා කෝටි ගාණක් මුදලක් මහ ජනතාවගේ ධනය මේ සඳහා වැය කරලා තිබෙනවා.